සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ වෙනකොටත් ඔයා මගේ Rujina Life YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න කලින් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා අපි පටන් ගත්තා කියන ප්‍රොජෙක්ට් එකේ එක කොටසක්. ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ පොඩි වැඩක් කරන්න. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම්ම රැඳී ඉන්න. අද අපි මොකද්ද කරන්න කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඉතින් ඔයාලට පේනවනේ අපේ ප්‍රොජෙක්ට් එක මොකද්ද කියලා. අපේ අලුතෙන් මැටි එම්ම කුස්සියක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකේ විවිධ කොටස කියන්නේ අපි මේක හදන විදිහ විවිධ කොටස් වලට ගේන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපි කරන්නේ වටේට උණ පටි ගහනවා. ඉතින් ඔයාලට ඉදිරි වීඩියෝ වල බලා ගන්න පුළුවන් ඒ සම්පූර්ණ අංග සම්පූර්ණ මැටි කුස්සියක් අපි නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. බටත් එක්ක වැඩ කරන එක හරිම අමාරුයි. මොකද උණ බට දෙකට පලනකොට අත කැපෙනවා. ඉතින් සෑහෙන්න අත තුවාල වුණා මෙන්න මේ උණ බට ටික පොඩි පටි වලට කපන්න යනකොට. ඉතින් කොහොම නමුත් අපි දෙන්න එකතු වෙලා මේ වැඩේ කරා. ඉතින් මට ගොඩාක්ම මේ වැඩේට උදව් කරන්නේ මගේ මහත්තයා. ඉතින් එයා නැත්තම් මට මේ වැඩේ කරගන්න හම්බ වෙන්නේ නැහැ. එයාගෙන් ලොකු සහයෝගයක් මට මේ වැඩේට හම්බ වෙනවා. මගේ මේ මැටි කුස්සිය අපේ ගෙටම සම්බන්ධ කරලා තමයි අපි අරගෙන තියෙන්නේ. ඉතින් උඩ වහලේ ගහනකොට නම් මට වීඩියෝ එකක් ගන්න විදිහක් තිබුණ නැහැ. අපි උඩ වහලේ සම්පූර්ණයෙන්ම පොල්ලතු වහලා හදලා තියෙන ඉතින් ඒක ඇතුළට ගියත් හරිම සීතලයි. ඒ වගේම හරිම කූල්. මොකද රස්නේ දැනෙන්නේ පොල්ලතු වහලක් ඇතුළේ ඉන්නකොට. ඒක හින්දා තමයි අනිත් එක තමයි මම ගොඩක් ආසයි අංග සම්පූර්ණ මැටි කුස්සියකට. ඒක නිසා තමයි අපි වෙනමම කෑල්ලක් අරගෙන මැටි එම්ම නිර්මාණ කරමු කියලා අපි මේ හදන්න ලෑස්ති වෙන්නේ. නම් ගොඩක් දුරට අපි මැටි කුස්සිය හදලා ඉවරයි. ඒකේ විවිධ කොටස් අරගෙන තියෙන්නේ මම ඔයාලට දානම්. ඒ වගේම තමයි අපි මේ මැටි කුස්සිය හදන්නෙත් විශේෂ දෙයක් සඳහා. ඒ පණිවිඩෙත් තව ටික දවසකින් මම ඔයාලට කියන්නම්. ඉතින් දිගටම මට සහයෝගය දක්වගෙන මාත් එක්කම රැඳිලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒ වගේම තමයි ෂෙයා කරන්නත් මගේ වීඩියෝ අමතක කරන්න එපා. ගන්නකොට නම් ඉතින් මේ වැඩේ පොඩි වගේ හිතුනට පටන් ගත්තට පස්සේ තමයි මෙන්න මේ වැඩේ ගොඩක් අමාරුයි කියලා අපිට තේරුනේ. මොකද දවසකට පැයක් දෙකක් වගේ කාලයක් තමයි මේ සඳහා අපිට වැය කරන්න සිද්ධ වෙන්නේ. සමහර අවස්ථාවල අපි රෑ 8 9 විතර වෙනකල් මේ වැඩ කටයුත්ත සඳහා කාලය යොදනවා. කොහොම නමුත් දවසින් දවස කොටසින් කොටස ඉවර වෙනකොට ටිකෙන් ටික කුස්සියේ විවිධ වැඩ ඉවර වෙනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා. මොකද මේ අපි දෙන්නගේ මහන්සිය කිසිම කෙනෙක් අපිට මේ සඳහා උදව් කරන්නේ නැහැ. ඒ වගේම අපි කාටවත් කරදර කරන්නෙත් නැහැ. අපි කරන හැම වැඩක්ම අපි දෙන්නගේ සහයෝගයේ එකමුතුකම මත තමයි අපි දෙන්න කරන්නේ. ඒක නිසා තමයි අපිට වැඩිපුර කාලයක් යන්නේ. පටි ගහලා ඉවරනන් පස්සේ ඉතින් බිත්ති බඳින්න ඕන. කොට බිත්ති බැඳලා ඇතුළේ වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ සඳහා ලොකු කාලයක් වගේම වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා. ඒ හැම දෙයකටම මුහුණ දෙන බලාපොරොත්තුවෙන් තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් අපි හිතනවා අපට මේ වැඩේ සාර්ථකව කරගන්න හැකි වෙයි කියලා.
ඉතින් අදට ගිහිල්ලෙන්නම් අලුත් වීඩියෝ එකක් අරගෙන නැවත ඉක්මනට මෙන්නම් එතකල් සියලු දිනාටම සුබ දවසක්.